මාළු පිස්සුටික බලන්න මේ සතියේ තොන ලකියාව තවත් සුපිරි මාතෘකාවක් ගැන අලුත් වීඩියෝ එකක් අරගෙන. අද මාතෘකාව තමයි එයාල කැට්ෆිෂ් මාළුන් අඳුරනවද? නැතුව ඉතින් කවුද කැට්ෆිෂ්ලව දන්නේ නැත්තේ නේද? හැබැයි අද වීඩියෝ එකෙන් කැට්ෆිෂ්ල ගැන හුඟක් අය දන්නේ නැති ගොඩක් දේවල් බලන්න දැනගන්න ඔයාට පුළුවන් වෙනවා. ගැරන්ට් කරලා කියන්න පුළුවන්. මේ ඉන්නේ කැට්ෆිෂ් කෙනෙක්. මේ ඉන්නේ තවත් කැට්ෆිෂ් කෙනෙක්. මෙන්න තව එක්කෙනෙක්. මේ කැට්ෆිෂ්ලා සෙට් එක නම් අපි හැමෝම වගේ අහලා දැකලා තියෙනවනේ. හැබැයි යාළුවනේ කැට්ෆිෂ් කිව්වහම මේ දෙතුන් දෙනාට වඩා එහා ගියපු ලොකු පරාසයක් තියෙනවා. මේක මාරම ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක් ඉන්නෙත් ඒ හින්දම තමයි. වෙන දන්නවද කැට්ෆිෂ් කියලා කිව්වම ලෝකේ ඉන්නවා කැට්ෆිෂ් වර්ග 2900ක් විතර. අපි දන්න කැට්ෆිෂ් ස්පීසීස් දෙතුන් දෙනාට වඩා සුපිරි පට්ටම කැට්ෆිෂ්ලා සෙට් එකක් තව ඉන්නවා. අවුල තියෙන්නේ අපේ ගොඩක් මාළු පිස්සු ඒගෙන වැඩි දන්නේ නැහැ. ෆ්‍රෙෂ් වෝටර් කැට්ෆිෂ් වර්ග විතරක් නෙමෙයි මරයින් කැට්ෆිෂ් වර්ගත් ඉන්නවා කියලා ඔයාලා දන්නවද? ඇතරම ලකියටත් කාලෙක ඉඳලා ඐඩිය එකක් තියෙනවා කැට්ෆිෂ් කලෙක්ෂන් එකක් හදන්න ඕන කියලා. කලෙක්ෂන් එකක් බිල්ඩ් කරගෙන තියාගන්න ලකියටත් ලොකු ආසාවකින් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මගේ මාළු ටිකත් ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ චැනල් එක අරන්. තව වැඩ කීපයකුත් යන ගමන් තියෙන්නේ. අපි බලමුකෝ ඉස්සරහට. මෙච්චර කල් ලකියා ගෙනාවේ කේරින් වීඩියෝස් වගේනේ. ඉස්සරහට ලකියා බ්ලොග් ටයිප් එකේ වීඩියෝස් උයි තව අලුත්ම විදිහේ වීඩියෝ සෙට් එකකටත් යන්න හිතන් ඉන්නවා. මගේ ටැංකි ටිකයි මාළු සෙට් එකයිත් එක්ක. හැබැයි දැම්ම නෙමෙයි. තව ටිකක් channel එක grow වුණාම තමයි ඒ ටික පෙන්නන්නේ. එහෙනම් ඔයාලටත් කරන්න වැඩක් තියෙනවා. Subscribe කරලා channel එක ඉක්මනට එතනට අරන් යන එක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. ඔබට likes comments එහෙම දාන්න. එතකොට අලුත් අයටත් මේ වීඩියෝ එක වැඩි වැඩියෙන් suggest වෙනවා. එතකොට ඉක්මනට channel එක ඉස්සරහට යන්න. ඒකත් ලොකු හේතුවක් වෙනවා. එහෙනම් ඔයාලගේ ප්‍රශ්න යෝජනා චෝදනා හැම එකක්ම කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. එහෙනම් සබ්ස්ක්‍රයිබර්ස්ලා 10000 නම් ගේමක්ම නැහැ. හරි එහෙනම් අපි යමු ආයෙත් අපේ වීඩියෝ එකට. කැට්ෆිෂ් කියන්නේ අපේ මාතෘකාව. ලකියා මීට කලිනුත් ඔයාලට කිව්වා වගේ කැට්ෆිෂ් ස්පීසීස් 2900ක් විතර ලෝකේ ඉන්නවා. ඒ එකකට එකක් වෙනස් විදිහේ මාළුවගෙන් මාළුවට යුනික් විශේෂතා තියෙන පට්ටම ක්‍රියේචර්ස්ලා සෙට් එකක් කැට්ෆිෂ් පවුලේ ඉන්නවා. ඒ වගේම යම් යම් සමානකම් සෙට් එකකුත් මේ මාළු වර්ග අතරේ තියෙනවා. මෙයලගෙන වැඩිදුර විස්තර හොයන්න හොයන්න ගැඹුරට යන්න යන්න තව තව ආසෙයි දෙනවා. මාරම ඉන්ට්‍රෙස්ටිං වැඩක්. කැට්ෆිෂ්ල ගැන කතා කරනවා නම් දවස් ගාණක් වුණත් කතා කරන්න පුළුවන්. මාරම ඉන්ට්‍රෙස්ටිං දේවල් ගොඩක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඒ හැම දෙයක්ම කතා කරන්න බෑ. ඕනනම් අපි කැට්ෆිෂ්ල වෙනුවෙන් අලුතින් ප්ලේලිස්ට් එකකුත් දාමු. කැමති නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. කැට්ෆිෂ්ල ගැන ප්ලේලිස්ට් එකක් ඕනෙද කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු අර 2900 අතරින් පට්ටම කැට්ෆිෂ් වර්ග කීපයක් ගැන. ස්පීසීස් 10ක් ගැන විතර අපි අද කතා කරමු. මෙයාලා ගැන දන්න දේවල්, නොදන්න දේවල්, අනිත් මාළුන්ට වඩා මෙයාලාගේ කිනු විශේෂතා මොනවද මේ වගේ ගොඩක් දේවල් ගැන අපි පට්පට් ගාලා කතා කරමු. සමහර විට මේ වීඩියෝ එක බැලුවම ඔයාලටත් හිතෙයි කැට්ෆිෂ් කලෙක්ෂන් එකක් හදන්න ඕනේ කියලා. එහෙනම් අපි දැන් බලමු ලිස්ට් එකේ මුලින්ම ඉන්න මාළුව කවුද කියලා. ඒ අතරිනුත් ඉන්න හොඳම දඩ මාළු ටික ලිස්ට් එකේ අන්තිමට තමයි ඉන්නේ. ඒ හින්දා වීඩියෝ එක අන්තිම වෙනකම් ඉන්න මේ ලිස්ට් එකෙන් කී දෙනෙක් ඔයාලා හදලා තියෙනවද කියලාත් බලන්න. පළවෙනි මාළුව මීට කලින් මේ වගේ කැට්ෆිෂ් වරයිටි එකක් ඔයා අහලා තියෙනවද කියලා. මේගොල්ලෝ ඇවිල්ලා මිනි කැට්ෆිෂ් වරයිටි එකක්. ඒ කියන්නේ ගොඩක් ලොකු වෙන්නේ නැති ස්පීසි එකක්. මේ රූපෙන් ඔයාලට ලොකුයි වගේ පෙනුනට මෙයාලගේ ඇත්තම සයිස් එක ඔයාලා දන්නවනම් පුදුමත් හිතේ. මේගොල්ලෝ අඟල් එකහමාරක් වගේ තමයි උඩරිම ලොකු වෙන්නේ. කැට්ෆිෂ් ලෝකේ ඉන්න පොඩිම ස්පීසිස් එකක් තමයි මෙයාලා. බැලු බැලමටම දරුණු රාක්ෂයෙක් වගේ පෙනුමක් තිබුණාට හරියට නිකන් ඇවටාර් මූවී එකේ ඇන්ඩෝර වල ඉන්න සතෙක් වගේ නේද? මේ වගේ අමුතු පෙනුමක් තිබුණාට මෙයාලා හුඟක් අහිංසක සත්තු జాතියක්. පීස්ෆුල් කැට්ෆිෂ් ස්පීසීස් එකක් විදිහට තමයි ගණන්නේ.
ඉන්දියාව බංග්ලාදේශ වගේ රටවල් වල තමයි ස්ටෝන් කැට් ෆිෂ්ලා බහුලවම ජීවත් වෙන්නේ. මෙයාල නම් අර වගේ නෙමෙයි හරිම මරුමු කැට් ෆිෂ් ජාතියක්. ඔක්කොටම කලින් මේ ටික බලලා ඉන්නකෝ. දැක්ක නේද එක ෂොට් එකයි. මෙයාලත් ගොඩක් ලොකු වෙන කැට් ෆිෂ් වර්ගයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අඟල් 10ක් 11ක් වගේ තමයි සයිස් වෙන්නේ. හැබැයි විශේෂත්වය තමයි මෙයාලගේ ශරීර ප්‍රමාණයට වඩා ලොකු මාළුන්ව පවා එක කටට ගිල්ල දාන්න පුළුවන් ප්‍රෙඩටරි කැට් ෆිෂ් කෙනෙක් තමයි ගල්ප කැට් ෆිෂ් කියන්නේ. මේ හිඳම මොන්ස්ටර් මාළු ඇති කරන මාළු පිස්සු අතර මෙයා ගොඩක් ජනප්‍රියයි. ඔන්න ඉන්නවා අපි හැමෝම වගේ දන්න අඳුරන යාළුවෙක්. රෙඩ් ටේල් කැට් ෆිෂ් RTC. මෙයාගෙන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අඩි 6ක් විතර ලොකු වෙන දන්ත සයිස් කැට් ෆිෂ් වරයිටි එකක් තමයි මෙයාලා. සුප්‍රසිද්ධ ඇමසන් වැසි වනාන්තරය ආශ්‍රය කරගෙන තමයි මේ යෝධ කැට් ෆිෂ් ස්පීසීස් එක බහුලව ජීවත් වෙන්නේ. මෙයාලා අපේ රටේ මාරම විදිහට ජනප්‍රිය සුපිරි මොන්ස්ටර් වරයිටි එක. කැට්ෆිෂ් ලෝකයේ ලස්සනම පෙනුමක් තියෙන මීඩියම් සයිස් ස්පීසීස් එකක් තමයි ටයිග්‍රිනස් කැට්ෆිෂ් කියන්නේ. කළු සුදු පාටින් ඇඳුණු ලස්සන බොඩි පැටර්න් එක හින්දා මෙයාලට හරිම ආකර්ෂණීය පෙනුමක් ලැබිලා තියෙනවා. අඟල් 24කට ගෙට් වෙන. ඒ කියන්නේ අඩි 2කට ආසන්න සයිස් එකකට වර්ධනය වෙන්න තරම් පොටෙන්ෂල් එකක් තියෙන මේ මාළුව අවුරුදු 10ක් 15ක් අතර ආයු කාලයක් ගෙන සුපිරි කැට්ෆිෂ් වර්ගයක්. යනත් වර්ල්ඩ් වයිඩ් ගොඩක් ප්‍රසිද්ධ ලොකු ඉල්ලුමක් තියෙන මාළුවෙක්. හැබැයි රෙයා ස්පීසීස් එක. මෙයාලවත් ඔයගොල්ලෝ හොඳට අඳුරනවා ඇති. මාබල් කැට්ෆිෂ්. ඇත්තටම අද වෙනකොට ලංකාවට ලොකු තර්ජනයක් වෙච්ච මාළු විශේෂයක් තමයි මෙයාලා. මීටරයක් විතර ලොකුවට වර්ධනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙන මාබල් කැට්ෆිෂ්ලා අපේ අනිත් මාළු වර්ග ආහාරයට අරගෙන ලංකාවේ ස්වභාවික පරිසරයේ වේගින් ආක්‍රමණය කරලා තියෙන මාළුයි. ටැංකි වල ඇති කරලා ලොකු වෙනකොට ඇලදොලවල් වලට මාබල් කැට්ෆිෂ්ලව දාන එක තමයි මේකට ලොකුවටම බලපාන හේතුව. ඒ හින්දා මාබල් කැට්ෆිෂ් විතරක් නෙමෙයි අනිත් මොන මාළුව හැදුවත් අපේ ස්වභාවික ජලාශ වලට මේ ප්‍රෙඩටරි මාළු වර්ග රිලීස් කරන එක කොහෙත්ම කරන්න හොඳ නැති දෙයක්. මේ පරිසර පද්ධති වල තියෙන වටිනාකම කොච්චරද කියලා හරියට අවබෝධයක් තියෙනවනම් කිසිම කෙනෙක් මේ වැඩේ ආයෙමත් කරන එකක් නෑ. මෙයාල ගැනත් ඔගොල්ලෝ අනිවාර්යෙන්ම අහලා ඇති. මොකද ටයිගර් ෂවල් මොක්ස්ලා අද වෙනකොට අපේ මොන්ස්ටර් පිස්සු අතර හුඟක් ජනප්‍රියයි. TSN කියලා අපි මෙයාලව හඳුන්වනවා. දකුණු ඇමරිකාව ආශ්‍රිතව තමයි ටයිගර් ෂවල් මොක්ස්ලාගේ නිජබිම් පිහිටලා තියෙන්නේ. කැප්ටිව් ඇති කරද්දී TSN කෙනෙක් අඩි 2-3ක් විතර සාමාන්‍යයෙන් ලොකු වෙනවා. වයිල්ඩ් එකේදී අඩි 4ක් පැනලා ලොකු වෙච්ච මාළු වාර්තා වෙනවා. මෙයාලා සාමාන්‍යයෙන් අඟල් 10ක් 12ක් වගේ ලොකු වෙන මීඩියම් සයිස් කැට්ෆිෂ් කෙනෙක්. අද වෙනකොට ලංකාවේ මූන් කැට්ෆිෂ්ලා හුඟක් ප්‍රසිද්ධ වෙලා තියෙන මාළුවෙක්. මෙයාලා ගොඩක් ඇග්‍රසිව් මාළුවෙක් නෙමෙයි. ඒ හින්දා වෙන මාළු වර්ගයකත් එකට ඇති කරන්න පුළුවන්. මූන් කැට්ෆිෂ්ලාගේ නිජබිම වෙන්නේ කොලොම්බියාව. මෙයාලව ගෙදර ටැංක් එක ඇති කරනවා නම් අනිත් සාමාන්‍ය මාළු වගේම ඇලර්ට් එකකට ලේසියෙන්ම හුරු කරගන්න පුළුවන්. ෆ්‍රෙෂ්වාටර් මාළු වර්ග අතරින් විශාලම වර්ධනයක් තියෙන මාළු ලිස්ට් එකේ උඩින්ම ඉන්න සුපිරි මාළුවෙක් තමයි මීකොන් කැට්ෆිෂ්. දැන්ට වාර්තා වෙලා තියෙන ලොකුම මීකොන් කැට්ෆිෂ් මීටර් 3ක් විතර විශාලයි කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ටත් වඩා ගොඩක් ලොකු වෙන මාළුවෙක් තමයි මෙයා. ඇත්තටම බැලුවොත් මිනිස්සු දෙන්නෙක් 3 දෙනෙක් විතර සයිස් වෙන යෝධ කැට්ෆිෂ් කෙනෙක්. මේගොල්ලෝ ගොඩක් ෆාස්ට් ග්‍රෝ වෙනවා. හැබැයි අද වෙනකොට මීකොන් කැට්ෆිෂ්ලා තර්ජනයට ලක් වෙලා ඉන්න මාළු ලයිස්තුවේ ඉන්න කෙනෙක්. රීඩෙසන් කැට්ෆිෂ්. කැට්ෆිෂ්ල ගැන කතා කරද්දී තින් මෙයා ගැන කිව්වේ නැත්තම් හරි නෑ වගේනේ. මොකද අපේ ගොඩක් මාළු පිස්සෝ කැට්ෆිෂ් කිව්වම අඳුරන්නේ මේගොල්ලොමනේ.
මෙයාල ඇවිල්ලා ගිනිකොන දිගාසය අනු කලාපයේ ජීවත් වෙන shark catfish species එකක්. අපේ ඉඩිසන් catfish ලව අඩි 2-3 ටැංකිය වල දාලා හැදුවට මෙයා ඇවිල්ලා අඩි 4කටත් වඩා ලොකු වෙන දැවැන්ත මානව වර්ගයක්. අපි කලින් කතා කරපු මිංගොම් ජයන්ට් catfish ලත් එක්ක ඉඩිසන් ලත් එකම පරිසර පද්ධති වල වගේ තමයි වාසය කරන්නේ. මෙයාල aquarium field එකේදී නිතරම දකින්න ලැබෙන හරිම ප්‍රසිද්ධ මානව වර්ගයක්. අද කතා කරන catfish list එකේ අංක 1ට ඉන්නේ ඒ වගේම සුපිරිම species එකක් තමයි මෙයා. Pilaiba catfish. Amazon වල ඉන්න catfish වර්ග අතරින් ලොකුම catfish වර්ගය විදිහට සැලකෙන්නේ Pilaiba catfish. මෙයාලා අඩි 8-10 අතර ලොකු වෙන තවත් දන්ත size monster catfish variety එකක්. මෙයාලා natural environment එකේදී ආහාර දාමයේ උඩින්ම ඉන්න apex predator කෙනෙක්. එවගේමයි Pilaiba catfish කියන්නේ monster lovers ලා අතර ජනප්‍රිය තවත් සුපිරි catfish variety එකක්. ඉතින් ලකිය වීඩියෝ එකේ මුලින් කිව්වා වගේම catfish කියන මාතෘකාව ලේසි පහසු එකක් නන් නෙමෙයි. මේ වගේ එක වීඩියෝ එකකින් දෙකකින් cover කරන්න පුළුවන් සරල topic එකක් නන් නෙමෙයි. ඒ හින්දා අපිට අද කතා කරන්න බැරි වෙච්ච තව ගොඩක් catfish varieties ඉන්නවා. Kori catfish, Perun shark, Upside down catfish, glass catfish, Coons catfish මේ වගේ මාරම set එකක් ඉන්නවා තව aquarium field එකේ ජනප්‍රිය වෙච්ච. මෙයාලා ගැන අපි ඔන්නම් ඉස්සරහට කතා කරමු. ඔයාලා කැමති නම් අපි වීඩියෝ සීරීස් එකක් විදිහට වුණා ඉස්සරහට කරගෙන යන catfish ලා ගැන. ඉතින් comment කරන්න ඔයාලට මේ topic එකකට තව videos ඕනනම් ඒ වගේම collection එකක් build කරන්නත් ලකියට ආසාවක් තියෙනවා. ඒක නම් ලකිය ඉස්සරහට video වලින් අරන් එන්නම්. එහෙනම් video එකට like කරන්න, ලකියව subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කරන්න, notification all දාලා set වෙලා ඉන්න. අදට ගිහින් එන්නම් මම ලකියට.